සුබදවසක් ඔයාලා හැමෝටම අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ යෝධ ඇල පිළිමද එලිච්චි එකකින් සමෝචර එක අරගෙන නිර්මාණය කරපු විශ්වකර්ම නිර්මාණය තමයි යෝධ ඇල ඉතින් මේ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ එහෙනම් මුලින් දැන් අගටම මේ සුවිශේෂී වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලේ හතින් රතුපාට subscribe බටන් එක ඔබලා දැන් අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වටිනා වීඩියෝ එක නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා ස්වභාවික ජලාශ ආශ්‍රිතව ගොඩනගුණු ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වලින් වෙනස්ව ස්වභාව ධර්මයෙන් කිට නො වූ කාර්ය ජය ගැනීම උදෙසා કૃතිම ජලාශ නිර්මාණය කළා කුෂිකර්මාන්තය හා වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම අපගේ ඉපැරණි වාපී හා වාරි කර්මාන්තවල දකින්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ලක්ෂණයි රටේ වැඩි කොටසක් අයත් වන වියලි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750කට අඩුයි. ඉතින් වැස්ස ලැබෙන කාල සීමාවද මාස 4කට පමණ සීමා වෙනවා. වසරකට මිලිමීටර් 1800ක පමණ වාෂ්පීකරණයක් සිදුවීම හේතුවෙන් පසේ තෙතමනය අඩු තත්ත්වයක් පවතිනවා. මේ හේතු නිසාම භූගත ජල මට්ටමද අඩු වෙනවා. නමුත් පස පෝෂක වලින් පෝෂක. මේ නිසා අපේ මුතුන් මිත්තන් වියලි කලාපයේ අස්වැද්දීම නම් වූ ඒ බරපතල අභියෝගය සාර්ථකව ජය ගැනීම ක්‍රමිකව අධ්‍යයනය කළ යුතු වපසරිය. පණ්ඩුකාභය රජතුමා විසින් වැසි ජලය රැස් කිරීම සඳහා කර වූ විශාල වැව් තුනක් මුල්ම නිර්මිත ජලාශ ලෙස ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව බොහෝ රජවරු රටේ විවිධ ප්‍රදේශවල වැව් හා ඇල මාර්ග කරවල තිබෙනවා. අද අපි එක් යෝධයලක් ගැන පමණක් කතා කළත් රජ රට පුරා දියවර ආරක්ෂා කරන සංකීර්ණ ආරක්ෂක පද්ධතියක් ලෙසින් යෝධ ඇල සංකල්පය ක්‍රියාත්මක වූ බව පෙනී යනවා. ගංගා වැව් ද්‍රෝණි සම්බන්ධ කරමින් නෙමෝ යෝධ ඇලවල කීපයක් ගැන ඉතිහාසයේ වාර්තා වෙනවා. අපි ඒ කීපයක් ගැන මෙන්න මෙම කෙටියෙන් සඳහන් කරන්න. ඒ තමයි පළවෙනි සියවසේ මහසෙන් රජු හෝ වසභ රජු විසින් ඉදිකර වූ මිනිපේ ඇලහැර යෝධ ඇල. දෙවනි සේන රජුගේ සමයේ දඹුල ඔය ඉහත්තාවේ සිට මල්වතු ඔය දක්වා සැදූ යෝධ ඇල හා මල්වතු ඔය සිට මහකනදරාව වැව දක්වා හැදපු යෝධ ඇල. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 209 සිට මහසෙන් රජු කරවූ බලලු වැව සිට උස්ගල සියබලංගමෝ දක්වා ගෙන ගිය උතුරු යෝධ ඇල. කලාවැව හා අනුරාධපුර අභයවැවෙන් මහවිලච්චිය වැවට සෑදූ යෝධ ඇල. නුවර වැව සිට නාචදුව වැවට සෑදූ යෝධ ඇල. කලාවැව සිට තිසා වැවට නිර්මාණය කළ යෝධ ඇල. මින්නේරියේ වැව සිට කන්තරේ වැවට දියගෙන ගිය යෝධ ඇල. ඒ වගේම දාසෙන් කෙළිය රජතුමා කරවූ මහවැලි ගඟේ සිට අබංගඟට ජලය ගෙන ගිය යෝධ ඇල. ඒ වගේම මහා පරක්‍රමබාහු රජු නිම වූ කාලිංග යෝධ ඇල. මෙන්න මේවා තමයි අර අපි කියපු ඉතිහාසයේ සඳහන් වෙන යෝධ ඇලවල් කීපය. ජලය වැඩි ද්‍රෝණිය සිට ජලය අඩු ද්‍රෝණියට ගෙන යාම. වැවකින් වැවකට ජලය ගෙන යාම. වැසි කාලයට උතුරා යන අතිරික්ත ජලය ගවඩා කිරීම සඳහා වැවකට ජලය ගෙන යාම. ද්‍රෝණියේ වැඩිපුර ජලය මුහුදට ගලා යා නොදී රඳවා ගැනීම වැනි දියවර හුවමාරු අවශ්‍යතා සඳහා මෙන්න මේ යෝධ ඇලවල් ඉදිකළ බව ඉතිහාස ග්‍රන්ථ අනුව පෙනී යනවා. මේ යෝධ ඇලවල් අතුරෙන් පුරාණ වාරි ඉංජිනේරු තාක්ෂණයේ තේරුම් ගැනීමට වඩාත් සුදුසු වන්නේ සැතපුම් 54ක් දිග වුණා සමාර්තන්වල අඩි 40ක් පළල වුණා නොගැඹුරු ඉතා අඩු දියබැස්මක් සහිත වූ පහත් බිමක පිහිටන කලාවැවේ සිට ඊට අඩි 7ක් උස් බිමක ඇති තිසාවැව දක්වා අතරමඟ පෝෂණය කරමින් පොළව දිගේ දියවර ගෙන යන යෝධ ඇල නිර්මාණ. පළමුවන සියවස වන විට ස්වභාවික විල් ලෙස පැවති ජල තටාක කලාවැව හා බළලුවැව ලෙස සාදවන ලද්දේ වසභ රජු ධාතුසේන රජු විසින් මේ වැව් දෙකම යාකොට අති විශාල වැවක් බවට පත් කෙරේ. ඒ අද පවතින කලාරම. මෙම විශාල වැවේ දියවර කෘෂිකාර්මික කටයුතු හා වෙනත් අවශ්‍යතා සඳහා යොදවා ගැනීමට තිසා වැවේ ජලජාරිතාව වැඩි කිරීමට යොදවා ගැනීමට ධාතුසේන රජතුමා විසින් මෙන්න මේ විශ්මකර්ම නිර්මාණය වන යෝධ ඇල නිර්මාණය කෙරුවා. ගැබ්ගක් එලිච්චියක් ගමන් කරවලා ඈ යන මග ඔස්සේ තද බෑවුම් හෝ තද නැගුම් ඇති මාර්ගය ලකුණු කරගෙන ඒ ඔස්සේම ඇල හනින ලද බව ජනප්‍රවාදයේ කියවෙනවා. ස්වභාවික ජලධාරා ගමන් කරන්නේ සමුච්ච රේඛාවලට ලම්බක නිම්න ඔස්සේ. එසේනම් එලිච්චියගේ ගමන් මාර්ගය මගින් දළ සමුච්ච රේඛා ලබාගෙන ඒ දිගේ ඇලක් කැන නිම්න මගින් එන ජලය එකතු කිරීමක් කරගෙන තිබෙනවා. මේදී මේ ග්‍රන්ථවල සඳහන් වෙනවා එල්ලංගා පද්ධතියක් ගැන. මොකක්ද මේ එල්ලංගා පද්ධතියක ක්‍රියාකාරීත්වය කියන්නේ? එල්ලංගා පද්ධති පිටන්නේ නිම්නයක් ඔස්සේ. එල්ලංගා කියන්නේ කුඩා ජල පෝෂක ප්‍රදේශයක නිම්න ඔස්සේ ඇති දොළපාරමකින් සම්බන්ධ වී ජලය ගබඩා කිරීම, බෙදා හැරීම,
ප්‍රයෝජනයට ගැනීම සිදු කරන කුඩා වැව් පන්තිය. යෝධ ඇලට ඉහළින් හා පහළින් ඇති නිම්න ඇල ඔස්සේ බද්ධ වෙනවා මේවා. මේ නිසා ඇලට ඉහළින් ඇති එල්ලංගාවල ඇති වැඩිපුර ජලය ඊට කෙලින්ම පහළින් ඇති එල්ලංගා හා හිරස්ව ඇති එල්ලංගාවලට ලබා දෙන්න පුළුවන්. නිම්න ඔස්සේ පහළට ගලන ජලය සමෝච්ච රේඛාව ඔස්සේ ගලන යෝධ ඇල මගින් හිරස්ව වීදී යනවා. ඒ කියන්නේ විදිය වැඩි නිම්නවල ඇති ජලය අඩු නිම්නවලට බෙදා හදා ගැනීම වගේම වැව් ජලය නොඅඩුව පවත්වා ගැනීම සිදු වෙනවා කියන එක. වැසි ජලය, එල්ලංගාවල ජලය, ඒ වගේම කලාවැවේ ජලය යෝධාලට එක්වන නිසා එය නිතරම වැවක්සේ දිරි පැවතුණු. මෙහි ජලය ගලන්නේ පිරි ඉතිරි යන ආකාරයෙන්. ඒ කියන්නේ යම් කොටසක ජලය එකතු වූ විට එම ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාම සමග වැඩි වෙන ජලයේ පීඩනය නිසා ජලය අනෙක් ප්‍රදේශවල පැතිර යනවා. මේ අනුව ජලය දෙපසටම ගමන් කිරීම සිදු වෙන්න පුළුවන්. යෝධාල මගින් ජලය රඳවා ගැනීම ප්‍රතිචක්‍රීකරණයක් නැවත උපයෝගී කර ගැනීමක් දරණීය සංවාදයක් සිදු වෙනවා. ඒ විදිහට බලනකොට යෝධාලෙන් කෙරෙන්නේ කලාවැව හා කිසාවැව අතර ඇති සියලුම ජල පද්ධතීන් එකට ඇදීම. කුඩා වැව්, හෙත් වතු, ජල ධාරක ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ හා ඇල සම්බන්ධ වී ස්වභාවික පරිසරයටද ඒකාබද්ධ වෙනවා. මේ අනුව ප්‍රදේශයම එකම ජල තලයක් බවට පත් වෙනවා. මාකණු මුල්ල, මානෑව, හිරලෝගම මේ වගේ ප්‍රදේශවල එල්ලංගා පද්ධති 34ක් ඔස්සේ ගම්මානවල ඇති වැව් 121කට ජලය ලබා දුන් බවත් යෝධාල දැල වර්ග සතපුම් 180ක වේදුරු කෙත්යාවල් ඉදිකර අක්කර විශාල ප්‍රමාණයක් අස්සක් දූ බවත් ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේදී ඇලෙම් පහළ ප්‍රදේශවලට පමණක් නෙවෙයි ඉහළ ප්‍රදේශවල වැව්වලටද දියවර සපයා තිබෙනවා. මහකණු මුල්ල එල්ලංගාවෙන් අතුරු යෝධාලක් කපා අයිනාගම ඉහළ වැව ආදී වැව් පහකට ජලය ලබා දී තිබෙනවා. එලිච්චියගේ කතාවෙන් වැටෙන තවත් දෙයක් තමයි යෝධාල පද්ධතිය සම්පූර්ණ සැලසුමක් ඇතිව පටන්ගත් එකක් නොවන බව. පියවරෙන් පියවරට පැමිණෙන අඩුපාඩුකම් මගහරමින් පරිසරයට වඩාත් සුදුසු ආකාරයට කඩිනමක් නැතිව නිම වූ බවක් තමයි මේ දේවල් අධ්‍යයනයේදී පෙනී යන්නේ. යෝධාලේ බැම්ම තියෙන්නේ යටිපැත්තෙන් පමණයි. එය දියකාන්දු නොවන විශේෂ පස් වර්ගයකින් තමයි හදලා තියෙන්නේ. උඩුපැත්ත සුළු ආනතියක් සහිත ස්වභාවික බිමක්. ජලය ගලා යන්නේ මතුපිට පොළොව ඔස්සේ. ඇලේ දිය වැඩි වෙන විට දවුතාවුල්ලක වගේ ඇලේ අනිත් පැත්තට ජලය ගැල්ම ඇති වෙනවා. යෝධා ඇලේ ජලය ගලන්නේ ඉතාම සෙමින්. භූගත ජලය හැසිරෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. ඉතා සෙමින් ජලය වැඩි තැන සිට අඩු තැනටයි භූගත ජලය හැසිරෙන්නේ. යෝධා ඇල මෙතරම් දික් වෙලා තියෙන්නේ නැමි එහෙමත් නැත්නම් වංගු රාශියකින් සමන්විත වෙන නිසා. පිටපැත්තේ ඌරක් නොමැති නිසා සෑම වංගුවකින්ම වතුර පිටාර ගලනවා. ඇල ගලා යාමේදී උස්බින් හමුවන තැනකදී උස්බින් හමුවන හැම තැනකදීම වංගුවක් සහිත දිය කලියක් පීටුවා තිබෙනවා. වංගු 40ක පීටා ඇති දිය කලි නිතර ජලයෙන් පිරී පවතින. දිය කලියට ජලය පිරී යද්දී හෙරුපුමක් ඇති කරමින් උස්බින් තරණය කරනවා. මෙම දිය කලි මගින් අලියැත්තු සතා සීපාව වසර පුරාම ලබා ගන්න බව සඳහන් වෙනවා. පළමු සැතපුම් 17 ජලය බැස්ම අඟල් 6ක් වීම නොගැඹුරු දියේ ජලය ගලා යාමට සැපයූ ආධාරකයක් පමණ. මෙමින් දිග දුරක් ගලන බැවින් වාෂ්පීකරණය වගේම පොළොට උරා ගැනීමක් වැඩි. වාෂ්පීකරණය නිසා වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වී වාතය තෙතමනයෙන් යුක්ත කිරීමට පසෙන් තෙතමනය උරා ගැනීම නිසා භූගත ජලයෙන් පෝෂිත පරිසර පද්ධතියක් වර්ධනය වීම සිදු වෙනවා. වාෂ්පීකරණය අඩු කිරීම උදෙසා ඉවුරු දෙපස ගහකොළ රැවීමෙන් පස සංරක්ෂණය මෙයින් ඉබේම සිදු වෙනවා. යෝධාල ගමන් කරන්නේ වැව්වලට ඉහළින් සෙමින්. මේ නිසා වැව්වලට රොම්මඩ ගලා යාම නැවතුණා. වැව්වල ජලය පාලනය නිසා වැඩි ජලය ගලා යාමක් සිදු වුණේ නැහැ. වැසි වලින් එකතු වන ජලය අවශ්‍ය වැව්වලට බෙදා හැරුණා. වැසි කාලයේ එකතු කරගන්නා ජලය නියන් සමයේදී මුදා හැරුණා. මෙම යෝධාලයේ ජලය බෙදෙන සෑම සරොව්වක්ම යොදා යත්තේ පතුලට අඩි 3ක් පමණ ඉහළින්. පතුලේ එකතු වන ලවණ හා ඛනිජ ද්‍රව්‍ය මුසු දිය පැලගොයමට අයිති කර නිසා හැකිතාක් ඉහළින් එන අලුත් ජලය වැව්වලට මුදා හැරීම මෙහිදී සිදු වුණා. වැවේදී තවදුරටත් ලවණ පතුලේ රැඳීමෙන් පස්සේ උමුරුවලට ජලය මුදා හැරුණා. පරිසරයේ සුරකීම, වාරි මාර්ග කළමනාකරණය හා වාරි තාක්ෂණය නිවැරදිව උපයෝගී කරගනිමින් ප්‍රදේශයේ භූ විෂමතාවය, ජලයත් ජීවීනුත් පිළිබඳ මනා අවබෝධයකින් මෙන්න මේ විශ්වකර්ම නිර්මාණය වන යෝධාල නිර්මාණය කර තිබෙනවා. මේ සියල්ල පිළිබඳව සලකා බලන විට යෝධාල ජලය බෙදා හැරීමට අමතරව පරිසරයට මහකු සේවයක් කරමින් පස වියලි බවින් ආරක්ෂා කර ගැනීම සත්වයන්ට අවශ්‍ය ජලය නොරවා සැපීමට පරිසරයේ තෙතමනය පවත්වා ගැනීමට
භූගත ජලය ප්‍රමාණය වැඩි කිරීමත් ආදී විශාල සේවාවක් ඉටු කරලා තියෙනවා. මූලික අරමුණ වෙච්ච රජරට ජල අවශ්‍යතා සපයමින් ගොවිතැන් කටයුතු උදෙසා වැසි ජලයත් ස්වාභාවික උල්පත් ජලයත් රැස්කර බෙදා හැරීමට බෑවුමක සමෝච්ච රේඛාවක් ඔස්සේ බැම්මක් බැඳ නිර්මාණය කළ ඉතාමත් දිගු වැවක් වැනි වාරි තාක්ෂණ ප්‍රතිහාරයක් තමයි මේ යෝධ වැව කියන්නේ. රජරට ගොවියා මෙම විශ්වකර්ම ඇලට හා එහි ජලයට දැක් වූ ගෞරවය හා ආදරය ඒ සඳහා යොදාගෙන ඇති නම් ප්‍රමාණයෙන්ම පැහැදිලි වෙනවා. දිගු බව එයි අත්‍යන්ත වූ ප්‍රයෝජනත් නිසා ඔවුන් මෙය ඇලක් ලෙස නොව ගංගාවක් ලෙස සලකා තිබෙනවා. ඔයාලා මතක ඇති අපි මීට පෙර සඳහන් කළා 108 මුත්තා ගැන. මේ 108 මුත්තාගේ ඉන්තේරු නිමිති මාලය නම් ලියවිල්ලේ යෝධ ඇල නම් කීපයකින්ම හඳුන්වනවා. මිරිය නදී. මිරිය කියන්නේ සාගරය. සාගරයක් බදු කලාවැවෙන් ඇරඹි සාගරයක් බදු තිසාවැවෙන් අවසන් වන නිසා මේ නමින් හඳුන්වා තිබෙනවා. අශ්වාර නදී. වෙනත් ගංගාමෙන් සැඩපරුෂ ලෙස සතුන්ට කෙත්තතු වලට හානි කිරීමක් නැතිව නිවඩව සෙමින් ගලන බැවින් අශ්වාර කියන නම මේ යෝධ ඇලට නම් කරලා තිබෙනවා. ඉසින් බැසි නදී. රහතුන් වහන්සේලා ඍෂින් වහන්සේලා පන්පසු වීමට පැමිණි බැවින් මේ නම භාවිතා කර තිබෙනවා. යෝධ කුණ්ඩ නදී. විවිධ හැඩයන් ගනිමින් කෙත්තතු සරු කරමින් ගමන් ගන්න බැවින් මේ නම විවහාර කර තිබෙනවා. කින්නර නදී. රජ සමයේ කිඳුරියම් බදු තරුණ කුමාරිකාවන් මෙම ජලයේ නෑමට ප්‍රිය කළ නිසා මේ නම යොදාගෙන තියෙනවා. ජයස්ථාල නදී. හඳු මිටියාව ජය ගනිමින් ගමන් කරන බැවින් ජයස්ථාල කියන නම මේ යෝධ ඇලට නම් කරලා තිබෙනවා. මේ නම පසු කාලෙක ජයගංග ලෙස භාවිතායට යොදන්නට ඇති කියලා අපිට හිතන්න පුළුවන්. කිස්තු වර්ෂ 1200 දී මහා පෙරකුම්බා රජතුමා විසින් මෙම යෝධ ඇල ප්‍රතිසංස්කරණය කළා තියෙනවා. ඉන් පසුවත් වසර 100 ගණනක් රජ රටියෝ මෙය ප්‍රයෝජනයට අරන් තිබෙනවා. ධාතුසේන රජු පරම්පරා ගණනාවකට භාවිතා කළ හැකි ලෙස නමසුරුව දායද කළ විවිධ විජාතික ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා වෙලා වසර 1500ක් සුවසේ භාවිතා කළ අපූර්ව යෝධ ඇලේ අභාග්‍ය සම්පන්න යුගය ආරම්භ වෙන්නේ මෑත කාලයේ කඩිනම් මහවැලිය යටතේ මහවැලි එච් කලාපයේ සංවර්ධනය පටන් ගැනීම සමග. මෙම කලාපය කඩිනම්ම සංවර්ධනය සඳහා ලෝක බැංකුව රුපියල් කෝටි ගණනක් ලබා දුන්නේ ඔවුන්ගේ විශේෂඥ උපදෙස් මත ක්‍රියා කිරීමේ එකඟත්වය මත. එච් කලාපයේ එල්ලංගා හා යෝධ ඇල සමග බැඳුණු පොකුරු වැව්, ග්‍රාමීය වැව්, යාය වැව්, පෙරහන් වැව් 248ක් තිබුණා. පැරණි වාපි කර්මාන්ත ගැන හෝ ජලය බෙදන ආකාරය හෝ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතුව ඒ වගේම පැරණි දේ විනාශ කිරීම උදෙසා පැමිණි විදේශීය විශේෂඥ උපදෙස් වලින් මහවැලියෙන් ජලය ලැබෙන නිසා වැව් අනවශ්‍ය බැවින් වැව් 127ක් සමතලා කර මුඹුරු අස්වැද්දීම සිදු කළා. මේවාට විරුද්ධ වූ ගම්මාන නිසා වැව් බිඳහෙලීම නැවතුවා. එප්පාවල සිට නොච්චියාගම දක්වා යායේ තිබිච්ච සියලු වැව් නටබුම් වීමට ඉඩ හැරියා. ඉතින් පේනවා නේද වසර 1000 ගණනක් සුරකිව තිබුණු බොහෝ දේවල් වලට පරජාතීන් ඇවිදින් අපේ රටේ මිනිසුන්ගේ ඔළුවල ගහපු ගැටි. ඔන්න ඔය දේ මේ රටේ තිබුණු පාරම්පරික තාක්ෂණය සියල්ල නැති කර දැම්මා. අදටත් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙමින් පවතින. ඉතින් හිතන්න බොහෝ දේවල් තියෙනවා අපේ පැරණි වාපි තාක්ෂණය ගැන. ඒ විතරක් නෙමෙයි විශාල පෞරාණික තාක්ෂණ ශිල්පයන් අද වෙනුමිට මටිහිර විවිධ ක්‍රමෝස්සේ මේ මාතෘභූමිය අතුගෑවිලා යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි ඉදිරියටත් මේ වගේ දේවල් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.